වගේම මගේ channel එකට අදත් ඔයාලව හුඟක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්නවා කියලාත් හිතනවා. ඉතින් ඔන්න අද වීඩියෝ එක අරගෙන ඇවිල්ලා තියෙන්නේ ඕගොල්ලෝ ඕස්ට්‍රේලියාවට එන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම්, එහෙමත් නැත්නම් මේ වෙනකොටත් visa apply කරලා visa grant වෙලා මේ borders ප්‍රශ්නේ ඉඳ එන්න බැරුව ඉන්න කෙනෙක් නම්, ඔයාලා වෙනුවෙන් තමයි අද වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් ඕගොල්ලෝ thumbnail එකෙන් දැක්කා වගේම මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ ඔයගොල්ලෝ ඕස්ට්‍රේලියාවට එන්න කලින් චුට්ටක් දැනුවත් වෙලා එන්න ඕන කාරණා කීපයක්. මොකද මේ කාරණා කීපය ගැන ඔයගොල්ලෝ දැනුවත් වෙලා ආවම ඔයගොල්ලන්ට ඕස්ට්‍රේලියාවේ ගොඩක් කල් යන්නේ නැතුව පොඩක් සර්වයිව් වෙන්න පහසු වෙයි. ඉතින් ඔන්න ඒක නිසා තමයි මම මේ කරුණු ටික ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. එහෙමනම් ඉතින් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න අපි බලමු මං මොන මොන වගේ දේවල්ද ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ කියලා. හරි. ඉතින් පළවෙනි කාරණාව තමයි ඔගොල්ලෝ ඕස්ට්‍රේලියාවට එනකොට ඔයගලන්ට පුළුවන් නම් ලංකාවෙන් ඔයගලගේ ඩ්‍රයිවිං ලයිසන් එක අරගෙන එන එක. මම මේකට මේක කියන්න හේතුව තමයි ඕස්ට්‍රේලියාවේ ඩ්‍රයිවිං ලයිසන් එකක් ගන්න යන වියදම චුට්ටක් එක්ස්පෙන්සිව්. මොකද ඕස්ට්‍රේලියාවේ එක ඩ්‍රයිවිං ලෙසන් එකක් සාමාන්‍යයෙන් විනාඩි 45ක වගේ කාලයක් අනිවාර්යයෙන්ම ඩොලර් 50ක් වගේ මුදලක් වෙනවා. අඩුම වුණොත් ඩොලර් 45ක් 50ක්. ඉතින් ඊට වඩා වැඩි ගණනුත් තියෙනවා. ඊට වඩා අඩු, ඒ කියන්නේ 45 තමයි මම දන්න විදියට අඩුම. මොකද මම කරේ ඩොලර් 45ට. ඊට පස්සේ මට පොඩක් නවත්තන්න වෙලා ඊට පස්සේ මම ලෙසන්ස් කරගෙන ගියේ ඩොලර් 50 ඉඳන්. ඉතින් ඕගොල්ලෝ ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න ඉන්නවා නම් සාමාන්‍යයෙන් ඕගොල්ලෝ මුලින් ඉඳන් හැමදේම ඉගෙනගෙන ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න වෙනවා. එතකොට ඕගොල්ලන්ට අර වගේ ලෙසන්ස් කිහිපයකටම යන්න වෙනවා. ඉතින් ඕගොල්ලෝ අඩුම පහකට ගියොත් ලෙසන්ස් ඕගලන්ට 50ව 5ක් යනවා. ඉතින් ඒක ලොකු මුදලක්. ඊට පස්සේ ඕගොල්ලෝ එක්සෑම් තුනටම ගෙවන්න ඕනනේ. රිටන් ටෙස්ට් එකකට ගෙවන්න ඕනේ, හසාඩ් ටෙස්ට් එකකට ගෙවන්න ඕන, ඊට පස්සේ ගෙවන්න ඕනේ ට්‍රයල් එකට. ඉතින් ඒ තුනටත් එක්ක අරකත් ඇඩ් වුණාම ටිකක් එක්ස්පෙන්සිව්. ඉතින් ඔයගලන්ට පුළුවන් නම් ලංකාවෙන්ම ඔයගලගේ ඩ්‍රයිවිං ලයිසන් එක අරගෙන එන්න. ඔයගලන්ට පුළුවන් ඒ ඩ්‍රයිවිං ලයිසන් එකෙන් ඔස්ට්‍රේලියාවේ ඇතුලේ මාස 6ක් ඩ්‍රයිව් කරන්න. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් ඔස්ට්‍රේලියන් ලයිසන් එකට ඔයගලගේ ලංකාවේ ලයිසන් එක කන්වර්ට් කරන්න. එතකොට ඔයගලන්ට යන මුදල අඩුයි. ඒ කියන්නේ ඔයගොල්ලෝ එතකොට රිටන් එක්සෑම් එකයි හසාඩ් ටෙස්ට් එකයි ට්‍රයල් එකටයි විතරයි ඔයගොල්ලොන්ගේ ගාන යන්නේ. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් එක්ක සාමාන්‍යයෙන් එක ලෙසන් එකක් වගේ. දැන් මගේ හස්බන්ඩ් නම් එක ලෙසන් එකයි ගියේ. මොන හරි වැරදි තියෙනවා නම් ඒ වැරදි හදා ගන්න කියලා එක ලෙසන් එකයි ගියේ. ඉතින් එතකොට ඔයගොල්ලන්ට අර අලුතින් ලයිසන් එක ගන්නවට වඩා පොඩි මුදලක් තමයි යන්නේ. ඒක නිසයි මම ඔයගලන්ට කිව්වේ ඩ්‍රයිවිං ලයිසන් එක ලංකාවෙන් අරගෙන ආවනම් මෙහෙ ඩ්‍රයිවිං වලට පුරුදු වෙන, කියන්නේ මෙහෙ ඩ්‍රයිවිං කරන විදිහට පුරුදු වෙන්න ඔයගලන්ට මාස 6ක්ම තියෙනවා. ඒ මාස 6 ඔයගලන්ට ඔයගලන්ගේ ලංකාවේ ලයිසන් එකෙන් පුළුවන් ඩ්‍රයිව් කරන්න. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් ඕස්ට්‍රේලියන් ලයිසන් එකට කන්වර්ට් වෙන්න. එතකොට ඔයගලන්ට අර අලුතින්ම ලයිසන් එක මුලින් ඉඳන්ම අප්ලයි කරලා ගන්නවට යන වියදමට වඩා අඩු වියදමක් තමයි යන්නේ. ඉතින් ඒක නිසා ඔන්න ඒකවත් මතක තියාගෙන ඉන්න. ඉතින් ඔයගොල්ලෝ තනියෙන් එන්න ආවත් ඔයගොල්ලෝ හස්බන්ඩ් වයිෆ් ආවත් ඔයගොල්ලෝ දෙන්නටම ලයිසන් එක තියෙනවා නම් ඒක හුඟක් හොඳයි. මොකද හුඟක් වෙලාවට අපි ජොබ්ස් කරනකොට දැන් ඉස්සර නම් මමයි හස්බන්ඩ් අපි දෙන්න අවුරුද්දක් විතර ක්ලීනින් ජොබ්ස් අවුරුදු එකමාරක් අවුරුද්දක් වගේ ක්ලීනින් ජොබ් වල විතරයි කරේ. ඉතින් එතකොට හුඟක් වෙලාවට ක්ලීනින් ජොබ්ස් පටන් ගන්න පාන්දර 2ට 1ට වගේ වෙලාවට. ඉතින් ඒ වෙලාවට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් නැහැ. ඉතින් එතකොට අපිට අපේ ප්‍රයිවට් ට්‍රාන්ස්පෝර්ට් මෙතඩ් එකක් පාවිච්චි කරන්න වෙනවා ඒ සයිට් එකට යන්න. ඉතින් ඒක නිසා ඔයගලන්ට ලයිසන් එක තියෙනවා නම් ඔයගලන්ට ඒක ලොකු උදව්වක් වෙනවා. ඊට අමතරව ඔයගොල්ලෝ මෙහෙට ඇවිල්ලා ඔගලන්ට සෙටල් වෙන්න හරි ජොබ් එකක් හම්බ වෙනකන් අඩුම තරමේ ඔගලන්ට ඩෙලිවරි ජොබ් එකක් හරි හොයාගන්න ඔගලන්ගේ ලයිසන් එක තියෙනවා නම් ඔගලන්ට ඒක කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා ලයිසන් එක අරගෙන ආවනම් ඔගලන්ට යන වියදම අඩුයි. ඊළඟ කාරණාව තමයි බෙහෙත්. ඕගොල්ලෝ සාමාන්‍යයෙන් ලංකාවේදී රෙගියුලර් මෙඩිකේෂන් ගන්න කෙනෙක් නම්, ඒ කියන්නේ සාමාන්‍ය ඔය ඩයබටික්ස් වලට නැත්නම් වෙන වෙන මොකක් හරි ඔයගලන්ගේ මෙඩිකල් කන්ඩිෂන් එකකට ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම බෙහෙත් ගන්න කෙනෙක් නම්, මෙහි ජීපී කෙනෙක් හම්බ වෙන්න පුළුවන් වෙනකන් ඕගොල්ලොන්ට බෙහෙත්
අරගෙන එන්න ඇති ප්‍රමාණයට බෙහෙත් අරගෙන එන්න ඒකට හේතුව තමයි ඔයගොල්ලෝ මෙහා ආවට පස්සේ ලංකාවේ ડોක්ටර් කෙනෙක්ගේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකකින් ඔයගලන්ට මෙහි ෆාමසි වලින් බෙහෙත් ගන්න බෑ අනිවාර්යයෙන්ම මෙහි ජෙනරල් ප්‍රැක්ටිෂනර් කෙනෙක්ගේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක්ම ඕන ඉතින් ඔයගලන්ට එතකන් ජෙනරල් ප්‍රැක්ටිෂනර් කෙනෙක්ව හම්බ වෙනකන් ඒ ගාවට ගිහිල්ලා ඔයගලන්ගේ ලංකාවේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක පෙන්නලා ඔගලන්ට එයාගෙන් ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් ගන්නකම් ඉතින් ඔයගලන්ට කොච්චර කාලයක් යයි දන්නේ නැහෙනේ. ඉතින් ඒක නිසා ඔගලොන්ගේ ඔගලොයේ බොන බෙහෙත් ටිකක් වැඩිපුර ඔගලෝ අරගෙන ආවනම් ඒක ඔගලන්ට ලේසි. ඒ වගේම තමයි ඔගලෝ ඒ වගේ මොකක් හරි රෙගියුලර් මෙඩිසින් ගන්න කෙනෙක් නම් ඔගලගේ මොකක් හරි මෙඩිකල් කන්ඩිෂන් එකක් තියෙනවා නම් ඔගොල්ලෝ පුළුවන් තරම් හොඳ හෙල්ත් කවර් එකක් තෝරගන්න බලන්න. සාමාන්‍යයෙන් පොඩි මුදලක් ඔගොල්ලන්ට වැඩිපුර ගියත් ඔගොල්ලන්ට ඒක ලොකු පහසුවක් වෙනවා ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ හොඳ හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් දාගත්තම. දැන් මගේ මුළු බර්ත් එකම මගේ බබාගේ මුළු බර්ත් එකම මගේ ඉන්ෂුරන්ස් එකෙන් කවර් කරා. එතකොට මම ජීපීව හම්බ වෙන්න යන්නේ මට කිසිම කෝස්ට් එකක් යන්නේ නැහැ. ජීපීව හම්බ වෙන්න යන්න මට බෙහෙත් වලට විතරයි යන්නේ. ඉතින් බෙහෙත් වලටත් 70% වගේ අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ අපිට 70% කවර් කරනවා ඒ අපි බෙහෙත් වලට ගෙවන ගාණෙන්. ඉතින් ඒ වගේ හොඳ හෙල්ත් ඉන්ෂුරන්ස් එකකුත් ඔයගලන්ට පුළුවන් නම් පොඩි ගාණක් වැඩිපුර ගියත් හොයලා ගන්න එක හොඳයි. දැන් මාගේ තිබුණේ ඇලයන්ස්. ඉතින් ඒක නිසා ඇලයන්ස් නම් ඇත්තටම හොඳයි. ඉතින් ඊට අමතරව ඔයගොල්ලෝ පුළුවන් නම් ඔයගලගේ ડોක්ටර්ගේ ලෙටර් එකක් අරගෙන එන්න. එතකොට ඒක ජීපීත් එක්ක කතා කරද්දී ඒක ඔයගලන්ට ලේසි. ඊට අමතරව ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම පැකේජ් එකත් එක්ක ඔයගලගේ මෙඩිසින් කියනකොට ඒකේ ඔරිජිනල් පැකේජ් එකත් එක්කම අරගෙන එන්න. ඒ කියන්නේ ඒකේ ඔක්කොම ඩීටේල්ස් තියෙන විදිහට ඔරිජිනල් පැකේජ් එකත් එක්කම අරගෙන ආවම ඔයගලන්ට එයාපෝර්ට් එකේදී වුණත් මොකක් හරි ප්‍රශ්නයක් වුණාම හරිම ලේසි. ඒ වගේම ඔයගලන්ට මතක තියාගන්න මේ පැකට් එක අරන් ගිහිල්ලා ෆාමසියකට පෙන්නුවට ඔයගලන්ට හම්බ වෙන්නෙත් නැහැ. අනිවාර්යයෙන්ම ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා ඔයගල ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා ડોක්ටර් කෙනෙක් කියන්නේ ජීපී කෙනෙක් ජෙනරල් ප්‍රැක්ටිෂනර් කෙනෙක් හම්බ වෙලා එයාගෙන් ඔයගලොන්ගේ බෙහෙත් වලට අවශ්‍ය ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ගන්න පුළුවන් වෙනකන් ඔයගලන්ට ඉනෆ් සප්ලයි එකක් අරගෙන ඉන්න ඔයගලෝ ඒ ගන්න රෙගියුලර් මෙඩිකේෂන් වල. ඊළඟ කාරණාව තමයි ඔගොල්ලෝ ඇස් ඒමත් නැත්නම් ඔගොල්ලොන්ගේ දත්වල මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒව ලංකාවේදීම කරගෙන එන්න. ඒකට හේතුව තමයි ඩෙන්ටල් කෙයා වලටයි අයි කෙයා වලටයි යන මුදල ටිකක් වැඩි. ඉතින් ඒකට හේතුව තමයි දැන් මගේ ඉන්ෂුරන්ස් එකෙන් අවුරුද්දට එකපාරක් මගේ අයි චෙකප් වලට කවර් කරනවා 70% කවර් කරනවා ඒගොල්ලෝ. ඉතුරු ගාන මම ගෙවන්න ඕන. බට් මං එතනට ගෙවලා ඊට පස්සේ තමයි මං ඒක ඒගොල්ලන්ගෙන් ක්ලේම් කරගන්න ඕන. ඉතින් එහෙම නැත්තම් මං දන්න විදිහට ගොඩක් අඩුයි ප්‍රයිවට් ඉන්ෂුරන්ස් කියන්නේ අර ඕවර්සීස් ස්ටුඩන්ට්ස්ලා ගන්න හෙල්ත් කවර් වල අයි චෙකප්ස් කවර් කරනවා හුඟක් අඩුයි. ඉතින් එතකොට ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ කණ්ණාඩි මාරු කරන්න ළඟයි වගේ නම් ඒවත් ලංකාවේදීම මාරු කරගෙන ඒ දේවල් කරගෙන එන්න. මොකද ඒවට යන වියදම ගොඩක් වැඩි. අයි චෙකප් එකටත් ඔයගලන්ට වියදමක් යනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ ෆ්‍රේම් එකටත් වියදමක් යනවා. ඉතින් ඒක නිසා ඒ දේවල් ලංකාවේදීම කරගෙන එන්න. ඊට පස්සේ ඔයගලන්ගේ දත්වල මොන හරි ප්‍රශ්න තියෙනවනම් දත් පුරවන්න තියෙනවනම් දතක් ගලවන්න තියෙනවනම් නර්ව් ෆීල් කරන්න තියෙනවනම් ඔය මොක කරන්න තිබුණත් පොඩ්ඩක් ලංකාවේදී මේව කරගෙන එන්න. මොකද හරිම ගණන් වැඩි මෙහි ආවම. මං මට මතකයි මගේ හස්බන්ඩ් අපි ගොඩක් කල් අපේ මගේ හස්බන්ඩ්ට දතක ප්‍රශ්නයක් ඇවිල්ලා ඩොලර් 500ක් ගෙවන්න වුණා දත පෙන්නන්න විතරක්. මට ඒක හොඳට මතකයි. ඩොලර් 500ක මුදලක් ගෙවන්න වුණා දත පෙන්නන්න විතරක්. ඊට පස්සේ එයාට දත නර්ව් ෆීලින් කරන්න එතන ඇත්තටම එතන හුඟක් වැඩි. එතන ඔස්ට්‍රේලියන් ડોක්ටර් කෙනෙක් ගාවට ගියේ. ඊට පස්සේ අපිට ලංකාවේ ડોක්ටර් කෙනෙක්ව මෙහි හම්බ වුණා. ඊට පස්සේ එයාගෙන් තමයි අපි මගේ හස්බන්ඩ් එයාගේ දත නර්ව් ෆීල් කරේ. ඉතින් ඒක නිසා මේ එතකොටත් ඉන්ස්ටෝල්මන්ට් වලට ගිහිල්ලා හැබැයි ටිකක් ලොකු මුදලක් ඩොලර් 2000ක විතර මුදලක් එයාටත් ගියා දත්තට විතරක්. ඉතින් ඒක නිසා ඔයගොල්ලන් ඒ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ආයි ලංකාවට ගිහිල්ලා එන්න පුළුවන් වෙනකන්වත් ඒ ගැන චුට්ටක් ඔයගොල්ලෝ කන්සිඩර් කරලා ඒ දේවල් කලින්ම පොඩ්ඩක්
මොනහරි දතේ දත් පුරවන්න කරන්න තියෙනවා නම් ඒවා කලින්ම කරගෙන ඔගලන්ගේ කණ්ණාඩි මාරු කරගන්න තියෙනවා නම් ඒවත් කරගෙන ඇස් පෙන්නන්න තියෙනවා නම් ඒවත් කරගෙනම එන්න මෙහෙ ඇවිල්ලා කරගන්නවට වඩා මොකද මෙහෙන් දතක් පුරවන්න යන වියදමට වඩා ලංකාවට අපි ටිකට් එකක් දාගෙන ගිහිල්ලා ඒක කරගෙන එන මුදල අඩු ඊට වඩා. ඉතින් ඒක නිසා ඒ ගැන චුට්ටක් දැනුවත් වෙලා එන එක ඔගලන්ට පොඩි වාසියක්. ඉතින් ඒක නිසා ඔන්න ඒ ගැන දැනුවත් වෙන්න. අනිත් කාරණාව තමයි වෙදයක. ඉතින් වෙදයක ගැන දැනුවත් වෙන එක හොඳයි ඔයගොල්ලෝ මෙහෙට එන්න කලින්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා සීසන්ස් හතරක් තියෙනවානේ, වින්ටර්, සමර්, ස්ප්‍රින්ග්, ඕටම්. ඉතින් අනිවාර්යයෙන්ම ඔස්ට්‍රේලියාවේ මේ සීසන් හතරම තියෙනවා. මේ මොන සීසන් හතරම තිබුණත් ඔස්ට්‍රේලියාවේ වෙදයක ක්වික්ලි චේන්ජ් වෙනවා. මන් දන්නේ ඇයි කියලා, ස්පෙෂලි මෙල්බර්න්. කොච්චර සමයකේ කොච්චර රස්නේ තිබුණත් හිටපු ගම වහින අවස්ථා තියෙනවා. වෙද රිපෝට් එකේ තියෙනවා අද හොඳටම සනී කියලා, බට් අපි හිතන්නේ නැති වෙලාවට වහිනවා. ඉතින් ওই වගේ මෙල්බර්න් වල පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. ඒ වගේම තමයි ඕගොල්ලෝ මම වෙදයක ගැන දැනගෙන ඉන්නේ කියලා කියන්නේ ඕගොල්ලෝ මෙහෙට ඔස්ට්‍රේලියාවට එන කාලය. ඕගොල්ලෝ එන්නේ සමයකේ නම් ඕගලන්ට ඒ සමයකේ ටිකක් සමයකේදී නම් එන්නේ ඒ කාලෙට හැඩ ගැහිලා එන්න ඔගොල්ලොන්ට පුළුවන්. ඔගොල්ලෝ ඉන්නේ වින්ට එකේ නම් චුටක් වින්ට ක්ලෝත්ස් වැඩියෙන් අරගෙන ඇවිල්ලා ඒ වින්ට එකට හැඩ ගැහෙන්න පුළුවන් වෙන විදිහට. ඉතින් සාමාන්‍යයෙන් වින්ටර් ඕටම් ටිකක් සීතලයි, ස්ප්‍රින්ග් එක එච්චරම සීතල නැහැ. හැබැයි ඔයගොල්ලෝ ඔස්ට්‍රේලියාවට එන අලුත් කෙනෙක් නම් ඔගොල්ලන්ට සමය එකත් චුට්ටක් සීතලයි. ඒක හරිම සාමාන්‍ය දෙයක්. මොකද ඉස්සර මමයි හස්බන්ඩ්යි සමයකේදීත් අව්වට වෙලා ඉන්නවා සීතලයි කියලා. ඉතින් ගොඩක් අය බලාගෙන ඉනවා මොකද මේ සමයකේ අව්වට වෙලා ඉන්නේ. මොකද හැමෝම සන්ස්ක්‍රීන් ගහලා ඒගොල්ලෝ හැමෝම ඉන්ඩෝ ඉද්දි මම හස්බන්ඩ්යි අවුට්ඩෝ ඉන්නවා. ඉතින් ඒක අර ආපු මුල් කාලේ චුට්ටක් අර අපේ දේශගුණය චේන්ජ් වෙන දේවලුත් එක්ක ඉතින් ටිකක් පොඩ්ඩක් අර වෙනස් වීම් සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා වෙදයක ගැන දැනගෙන එනවා නම් ඒක ඔයගොල්ලන්ට ලොකු පහසුවක් මෙහෙට ආවට පස්සේ. ඉතින් ඔන්න ඒ ගැන චුට්ටක් මතක තියාගන්න. ඒ වගේම තමයි ඔගොල්ලෝ එන්නේ වින්ට එකේ නම් ඔගොල්ලෝ වින්ට ජැකට්ස් ඒ වගේ දේවල් ඔස්ට්‍රේලියාවෙන් ගන්න ඉන්නේ නැතුව ඔගොල්ලන්ට පුළුවන් නම් ලංකාවෙන් අරගෙන එන්න. ඔස්ට්‍රේලියාවෙන් ගන්න පුළුවන්, මං ගන්න බෑ කියනවා නෙමෙයි මං කියන්නේ. ඉතින් අර ආපු ගමන් අපි ලොකු මුදලක් වියදම් කරන්නේ නැහැනේ. ඉතින් ඒක නිසා ලංකාවේදී මේ දේවල් අරන්ගෙන එක හොඳයි. මොකද ඔස්ට්‍රේලියාවෙත් ඇඳුම් සාමාන්‍යයෙන් පොඩ්ඩක් එක්ස්පෙන්සිව්. ඉතින් ඒක නිසා ඒ ගැනත් ඔගොල්ලෝ චුට්ටක් කල්පනා කරලා එන්න. ඊළඟ කාරණාව තමයි ඔසී ස්ලැන් එක. ඒ කියන්නේ මේ ලෝකල් ලැංග්වේජ් එක ඔස්ට්‍රේලියාවේ. ඔස්ට්‍රේලියාවේ කතා කරන්නේ ඉංග්‍රීසි වුණාට ඒගොල්ලෝ ගොඩක් උත්සාහ කරනවා ඒගොල්ලන්ගේ ලෝකල් ලැංග්වේජ් එක පාවිච්චි කරන්න. ඉතින් ඔස්ට්‍රේලියාවට පිටරටවල් වලින් එන අය කතා කරන එක නෙමෙයි මං කියන්නේ, ඔස්ට්‍රේලියන්ස්ලා ගැන. එයාලා ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ ලෝකල් ලැංග්වේජ් එකක් යූස් කරනවා ඉංග්‍රීසි භාෂාවත් එක්කම. උදාහරණයක් විදිහට අපි පෙට්‍රල් ෂෙඩ් එකට පෙට්‍රල් ෂෙඩ් කියලා කිව්වට ඒගොල්ලෝ කියන්නේ සර්වෝ කියලා. ඒගොල්ලෝ බාබකියු වලට කියන්නේ බාබි කියලා. ඉතින් ඒක නිසා ඒ වගේ පොඩ්ඩක් අර ඒගොල්ලන්ගේ ඔසී ස්ලැන් එක ගැන ඉගෙනගෙන එන්න පුළුවන් ඔයාලට. දැන් TikTok එකේ පොඩ්ඩක් සර්ච් කරලා බලන්න, ඒකේ තියෙනවා හුඟාරියක් ඒ ගැන වීඩියෝස් කරන අය. ඉතින් ඔයගොල්ලන්ට මේ ලොක්ඩවුන් එක කාලේ ඔයගොල්ලෝ මෙහි එන්ඩින්න කෙනෙක් නම් ඒ ගැන පොඩ්ඩක් ඔයගොල්ලන්ට ස්ටඩි කරලා එන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලන්ට Google එකේ වුණත් මේ ඔසී ස්ලැන් කියලා ගැහුවට පස්සේ සර්ච් කරාට පස්සේ ඔයගොල්ලන්ට අනිවාර්යෙන්ම ඉගෙන ගන්න පුළුවන්. ඉතින් එකක් දෙකක් නෙමෙයි, වචන ගොඩාක් තියෙනවා. ඉතින් ඕගලන්ට අඩුම තරමේ මෙහෙට ඇවිල්ලා පොඩ්ඩක් සර්වයිව් වෙන්න පුළුවන් තරම් වචන ටිකක්වත් ඕගොල්ලෝ දැනගෙන එනවා නම් හොඳයි. ඉතින් ඒ වගේ වචන ගොඩක් තියෙනවා. ඉතින් පොඩ්ඩක් උත්සාහ කරන්න ඒ ගැන හොයලා බලලා ඒක ටිකක් ඉගෙනගෙන එන්න. ඉතින් ඕගොල්ලෝ ඇක්සන්ට් එක පුරුදු වෙන්න හදන්න එපා. ඒක නම් පොඩ්ඩක් මෙහෙට ඇවිල්ලා ඕගොල්ලෝ කාලයක් යද්දි නිකම් මේක පුරුදු වෙනවා. අනිත් එක ඇක්සන්ට් එක මේ ඔස්ට්‍රේලියන්ස්ලා කතා කරද්දි ඔයා කතා කරන ඇක්සන්ට් එක බලන්නේ නැහැ. ඕගලන්ට වචනයක් වැරදුනාට හිනා වෙන්නේ නැහැ. හුඟක් වෙලාවට ලංකාවේදීනේ අපිට වචනයක් වැරදුනාම හිනා වෙන්නේ. මොකද මම ඉංග්‍රීසි ඉගෙන ගන්න එක ආයතනයකට ගිහින් තිබ්බා. ඒ ආයතනේ ඔක්කොම ලැවිල් ඉන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්න. නමුත් කාට හරි ඉංග්‍රීසි වර්ධිනකොට හැමෝම හිනා වෙනවා. හැබැයි යාලා දන්නෙත් නැහැ ඒගොල්ලොන්ට ඒ වචනේ දන්නවද නැද්ද කියන එක. වැරදුනේ කොතනද කියලාවත් දන්නේ නැහැ. නමුත් හිනා වෙනවා. හැබැයි ඔස්ට්‍රේලියාවේ එහෙම නෙමෙයි. හැමෝම ඕගලන්ට ඔස්ට්‍රේලියන්ස්ලා දන්නවා ඕගලන්ගේ සෙකන්ඩ් ලැන්ග්වේජ් එක කියලා ඉංග්‍රීෂ්. ඉතින් ඒගොල්ලෝ අනිවාර්යෙන් ඔයාලට උදව් කරනවා. මොකද මම ඔසී ස්ලැන්ග් එක ඉගෙන ගත්තේ ඔස්ට්‍රේලියන්ස්ලත් එක්කම ඉඳලා.
ඒක නිසා ඒක උත්සාහ කරන්න මගේ හස්බන්ඩ් ඉගෙන ගත්තෙත් එහෙමයි. ඉතින් මම ගොඩක්ම ඔෆිස් ලැන්ග්වේජ් එක ඉගෙන ගත්තේ මම මගේ අපේ මගේ සැලොන් එකේ වැඩ කරද්දි. මොකද සැලොන් එකේ මම විතරයි ලංකාවේ කෙනෙක් හිටියේ, අනිත් ඔක්කොම ඕස්ට්‍රේලියන්ස්ලා, එක ඉංග්‍රීන් කෙනෙක් හිටියා. ඉතින් එයාට ඒක ලොකු ගාණක් නෙමෙයි, ඒගොල්ලන්ට ඒ ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මම හුඟක් වෙලාවට හිටියේ හරිම කතා කරනකොට මට ගොඩක් වෙලාවට තේරෙනවා අඩුයි. මොකද එන කස්ටමර්ස්ලත් ඔස්ට්‍රේලියන්ස්ලානේ, ලංකාවේ කස්ටමර්ස්ලා කවුරුත් ඒ සැලෝන් එකට ආවේ නැහැ. ඉතින් ආවේ ඔක්කොම ඔස්ට්‍රේලියන්ස්ලා, ඔක්කොම ආවේ ඉංග්‍රීසි කතා කරන. ඒ කියන්නේ යුරෝප් කන්ට්‍රි වල අය තමයි ඒ සැලෝන් එකට ඔක්කොම ආවේ. ඉතින් එතකොට මට ගොඩක් වෙලාවට ඒගොල්ලෝ තමයි මේ ඔසී ස්ලෑන්ග් එක ඉගැන්නුවේ, මගේ ඇක්සන්ට් එක හැදුවේ, හැමදේම කරේ ඒගොල්ලෝ. ඉතින් ඒක නිසා ඇක්සන්ට් එක ඉගෙන ගන්නට වඩා චුට්ටක් ට්‍රයි කරලා බලන්න ඕගොල්ලෝ අර ඔසී ස්ලෑන්ග් එක ගැන පොඩ්ඩක් ස්ටඩි කරලා ඒ ගැන ඉගෙනගෙන එන්න. ඊළඟ කාරණාව තමයි ඔයගොල්ලෝ ඔස්ට්‍රේලියාවට එනකොට ඔයගලන්ට පුළුවන් නම් ඇඩප්ට් එකක් හරි පවර් බැංක් එකක් හරි අරගෙන එන්න. ඒකට හේතුව ඔස්ට්‍රේලියාවේ තියෙන්නේ මෙන්න මේ වගේ ඔක්කොම මෙන්න මේ වගේ දේවල්. ඉතින් මේ වගේ මම මේවට කියන නම මතක නැහැ. ඉතින් ඔක්කොම ඒගොල්ලන්ගේ ඕනම ඉලෙක්ට්‍රික් අප්ලයන්ස් එකක්, එතකොට චාර්ජස් මේ හැමදේම එන්නේ මේ හැඩයට. ඒ කියන්නේ අපේ ලංකාවේ තියෙන විදිහට නෙමෙයි. ඉතින් ඇත්තටම ඔස්ට්‍රේලියාවට අපි එනකොට අපිට ඒ ගැන දැනුවත් භාවයක් තිබුණ නැති හින්දා අපේ මගේ ෆෝන් එක ඕෆ් වෙලා තිබුණා. මට චාර්ජ් කරගන්න විදිහක් තිබුණෙත් නැහැ. පස්සේ කසීන් අයගේ චාර්ජ් එකෙන් තමයි චාර්ජ් කරගන්න පුළුවන් වුණේ, හොඳ වෙලාවට යාර Samsung ෆෝන් එකක් තිබ්බ නිසා. ඉතින් ඒක නිසා ඔයගලන්ට පුළුවන් නම් මේ වගේ, ඒ කියන්නේ මේ විදිහ එකක් ඔයගලන්ට ලංකාවෙම ගේන්න පුළුවන් නම් හොඳයි. එහෙම නැත්නම් ඔයගලන්ට පුළුවන් නම් ඇඩප්ට් එකක් හරි පවර් බැංක් එකක් හරි අරගෙන ඉන්න මෙහෙ ඇවිල්ලා මේ වගේ මේ විදිහ තියෙන එකක් ගන්නකම්. මට කියන නම මතක නෑ, සෝරි. ඔස්ට්‍රේලියාවේ රෙන්ටල් එක ලිස්ට් වෙන්නේ per week, per month නෙමෙයි. ලංකාවේ අපි රෙන්ට් එක ගෙවන්නේ monthlyනේ, monthly payments නේ ගෙවන්නේ. හැබැයි ඔස්ට්‍රේලියාවේ සතියට තමයි ඒගොල්ලන්ගේ රෙන්ට් එක ලිස්ට් වෙන්නේ. ඉතින් ඔගොල්ලෝ ගෙයක් ගත්තත්, ඔගොල්ලෝ රූම් එකක් ගත්තත්, ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ඇවිල්ලා පළවෙනි අවුරුද්ද මාස 6 ඉන්නේ ෂෙයාඩ් රූම් එකකනේ. ඉතින් ඒ කොයි දේ ගත්තත් ඒගොල්ලෝ රෙන්ටල්, ඒගොල්ලන්ගේ රෙන්ට් එක ගන්නේ සතිපතා, එහෙමත් නැත්නම් fortnightly තමයි ගන්නේ. හැබැයි මාසෙන් මාසෙට නෙමෙයි. ඉතින් ඒක මතක තියාගන්න, ඔස්ට්‍රේලියාවේ රෙන්ටල් එක ලිස්ට් වෙන්නේ per week, per month නෙමෙයි. ඉතින් ඔන්න මම බලාපොරොත්තු වෙච්ච කාරණා ටික ඔක්කොම මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තා. මම හිතනවා මේ හැම කාරණාවක්ම ඔයගොල්ලොන්ට ඇත්තටම වටිනවා ඇති කියලා. මොකද මම මෙහෙ එනකොට අනේ මේ දේවල් කලින් දැනගෙන ආව නම් හොඳයිනේ කියලා හිතිච්ච කාරණා තමයි ඔයගොල්ලොන්ට මම මේ ෂෙයා කරගත්තේ. ඉතින් ඒක නිසා මේ ගැනත් හොයලා බලලා පොඩි රිසර්ච් එකක් කරලා මෙහෙ එන්න කලින් දැනුවත් වෙලා එන්න. එතකොට ඔයගොල්ලන්ට මෙහෙ ආවම මෙහෙ සර්වයිව් වෙන්න හරිම ලේසි. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකක් මම අරගෙන එන්නම් ඉක්මනට. එතකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න, මං ගිහිල්ලා එන්නම්. බයි.